හැමෝටමයි බොන්. ඉතින් මංග දෙකියලා දෙන්නේ කරගෙන පොඩුවේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් මාද කියලා දෙන්නේ මේ කරගෙන පොඩුවට ඇටෝමක් හදාගන්න විදිය සහ ඒක කරකවන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි මං ඇටෝම හදාගත්තේ. මෙතනින් දෙකේ දෙකේ ලීයක් තිබ්බා මෙතෙන්ට අඩි දෙකේ. අතෙන් තම මැලි කැල්ලක් තියලා ඒක හරහට ගෙවුවා තව ලීයක්. ඊට පස්සේ මෙතන මැදින්ම මම මෙතනින් හිලක් හදාගත්තා. ඕලන්නේ පේනවත් දන්නේ මෙතන මම හිලක් හදාගත්තා. ඉතින් මම මේකට සම්බන්ධ කරන්නේ මෙතෙන්ට රිම් එකක්. ඉතින් මමගේ රිම් එක පේනවා නම් ඕගලන්ට. ඉතින් මේක තමයි බයිසිකල් රිම් එක. මේක බයිසිකල් රිම් එකක්. ඉතින් මේක මෙතනට දිග මදි හින්දා මම මේකට ඇණයක් පාස්ස ගත්තා මෙතනින්. මේ විදිහට ඇණය පාස්සගෙන මේ විදිහට තමයි තිබ්බේ. මෙතනින් ඇණයක් දාලා. ඉතින් දැන් මේකටම ඇණයක් තියෙනවා. මම ඒ ඇණේ පෙන්වන්න. හරි මේක තමයි ඇණේ. ඉතින් දැන් මම මේක මේ විදිහට සම්බන්ධ කරනවා. මේ හිලා අපි මුලින්ම කියලා මේ ඇණේ මම බස්සන්න ඕනේ. මේ ගාන බැලන්සෙන් බස්සන්න ඕනේ අපි. හරි දැන් මම මේ විදිහට මේක බැස්සුවා. බස්සලා මේ ඇනේ අපි මෙතන ඇටි කරගන්න ඕනේ. මේක අතින් කඩ කරත් ඇති. හරි දැන් ඕගොල්ලන්ට පේනවා. ඉතින් මේක මම හයි කරා. මේක දැන් අරගෙන මේක කරකවන්න පුළුවන්. ඉතින් මේ කරකවද්දි සද්දාරේ මේ බද්ද දෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතෙන්ට කළු තිල දෙයක් අර දාලා ඒක නැති කරගන්න. හරි දැන් මම මේකට මෝටරේ සෙට් කරලා පෙන්වන්නම්. හරි මේක තමයි අපි පාවිච්චි කරන මෝටරේ. මම කලින් වීඩියෝ එකේදී කරා මේ මෝටරේ ගැන. මම ඒකට මෙතින්ට දැන් වයර් දෙකක් පාස්සගෙන USB කේබල් එකක් සෙට් කරගත්තා. ඉතින් දැන් අපි මේක සම්බන්ධ කරමු. හරි දැන් මම මේක සම්බන්ධ කරන්න මෝටරේට මෙතන මේ ස්ක්‍රූ ඇනි සම්බන්ධ කරගන්න. ඉතින් මේක නම් මෙතන මේ හිලට සම්බන්ධ කරනවා මෙතන. හරි වෙලා මේක පටන් ගන්න ඕනේ. හරි දැන් මම මේක මේ විදිහට මෙතන මෝටරේ සම්බන්ධ කරගත්තා මෙතන. හරි මෙතන මේ විදිහට මෝටරේ සම්බන්ධ කරගත්තා. හරි දැන් අපි මේකට සම්බන්ධ කරගන්න ඕනේ වුණා සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි මේකත් එක්ක සම්බන්ධේ කනෙක්ෂන් එක පවත්වා ගන්න දාගන්න ඕනේ. බෙල්ට් එකක් අදා ගන්න ඕනේ. මේකේ කාට උන් තියලා මම ඉවර කරේ තංගුස් නූල ගැට ගහලා තිබ්බා. මේ විදියට රවම ඉන්නේ අපි බලමු එක දාලා. හරි දැන් මම මේකට මේ බෙල්ට් එක සම්බන්ධ කරනවා. මෙතන මෝටරේට මෙතන එක සම්බන්ධ කරගත්තා. හරි දැන් මම මේක මේ විදියට මෙතන ෆෝන් චාර්ජරේ ගත්තා. අරගෙන මෙන්න මේ කේබල් එක මෝටරෙන් එන ඒක වීදියේ සම්බන්ධ කරගන්නවා. කරකවද්දී ඕගලන්ට පේනවා ඇති දැන් මේකත් එක්ක මේක කරකෙද්දී මේ රිම් එකත් ඒක උඩින් මෙහෙම කරගෙනවා. ඉතින් හරිම ලේසි මේ වැඩේ. ඉතින් මේක තමයි අපි කරගෙන කෝඩු ආකෘතිය. මම ඊළඟට වීඩියෝ එකක් ගේනවා මේ කරගෙන කෝඩුවෙන්ම ෆ්ලෑෂර් ඩ්‍රම් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේවාගේ වීඩියෝස් දිගටම බලන්න ආස නම් මගේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන notification bell එක click කරලා මම අලුතින්ම දාන වීඩියෝස් ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් හරි ඉතින් වීඩියෝ එක ඉච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.